ප්‍රතිපනයන සඳහා 2013 මහින්ද රාජපක්ෂ මුදල් ඇමතිතුමා පනතක් ගෙනාවා. ඒ පනතේ ගෙනාවු එක නරක වගන්තියක් තිබුණා. ඒ තමයි ප්‍රතිපනයන සඳහා ගේන භාණ්ඩ පරීක්ෂා කරන්න රේගුවට තියපිච්ච අයිතිය උදුරගත්. ඒකෙන් තමයි මේ වංචාව වුණේ. ඊළඟට මේවා මේ ඊයේ පෙරේදා ගෙනාපුවා නෙමෙයි 2017 ඉඳන් 2018 වර්ෂවල ගෙනාපුවා. අපේ යෝජනාව තමයි වහාම මේ පනත වෙනස් කරන්න. ඒ වගේම මේ ප්‍රතිපනයන පනත පාවිච්චි කළා තමයි කරුංක ජාවාරම්, ගම්බිරිස් ජාවාරම් ආදියත් කරගෙන ගියේ. එනිසා තරාතිරම නොබලා දඬුවම් කරන්න දඩ මුදල් විතර ප්‍රමාණවත් නැහැ. මේවා ගෙනාපු අය සම්බන්ධයෙන් අධිකරණමේ ක්‍රියාමාර්ග අරගෙන එයාට අපරාධ නීතිය යටතේ කටයුතු කරන්න කියලා අපි මුදල් ඇමතිතුමාට තරයේ ප්‍රකාශ කරනවා. මේ අතර අමාත්‍යවරයා ජනාධිපතිවරණය සම්බන්ධයෙන්ද අදහස් පළ කළා. රටේ ජනතාව ජනාධිපති කරන්නේ අපි යන්නේ. මම එකක් පැහැදිලිව කියනවා. වන් මෑන් ෂෝ ඉවරයි ලංකාවේ. වන් ෆැමිලි ෂෝ ඉවරයි. දැන් වන් නේෂන් ෂෝ එකට කාලේ. ඒකට අපි සූදානම්.